අයිබෝවන් අපේ ගැමි රස YouTube channel එකත් සමග එකතු වෙලා ඉන්න ඔයාලා හැම දිනාටම සුබ දවසක් කියලා අපි පිළිගන්නවා. අද අපි ඔයාලට කියලා දෙනවා තල ඇටයක පොත්ත කොහොමද අපි ගෙදරදී ඉවත් කරගන්නේ කියලා. ඉතින් මේක ඉතාම ලේසි ක්‍රමයක්. ඒ වගේම හරි පරිස්සමෙන් කරගන්න ඕන පිළිවෙලක්. ඔයාලත් මේ වීඩියෝ එක සම්පූර්ණම නරඹන්න. සම්පූර්ණම කියලා දෙන වීඩියෝ එක හරියට නරඹුවාම ඔයාලට අපෙන් ප්‍රශ්නයක් අහන්න වෙන්නේ නැහැ. ඒ නිසා හරියට මේ වීඩියෝ එක නරඹන්න. කොහොමද තල ඇට වලින් පොත්ත අයින් කරගන්නේ කියලා. ඔන්න අපි හවස පෙඟෙන්න දැම්ම තලයක පහවදා උදෑසනම අපි ගත්තා මේක වතුර බේරලා වංගෙඩිය දාලා කොටා ගන්න. ඔන්න අපි දැන් පොඟවා ගත්ත තල ටික මේ විදියට වංගෙඩිය දාලා හිමීන් සීරුවට කොටන්න ඕන. මේක පොඩි වෙන්න නැති වෙන්න අර උඩ පොත්ත අයින් වෙන්න. ගොඩක් අදට කොටන්න එපා, මේ ඇට ටික පොඩි වෙලා යනවා. පේනව නේද ඔයාලට? පෙඟුණාට පස්සේ අර හිමින් කොටනකොට පොත්ත අයින් වෙනවා. මේ විදිහට තමයි සාමාන්‍ය ගෙවල් වල තමන්ට ඕන රස කැවිලි හදාගන්න මේ කළු තල ඇට ටික සුදු තල විදිහට පොත්ත අයින් කරගන්නේ. මේ ව්‍යාපාරයක් වශයෙන් කරන අය නම් මැෂින් වලින් තමයි මේ පොත්ත අයින් කරගන්නේ. දැන් මේ වගේ පොත්ත ඉවත් වෙලා තියෙනවා ඔයාලට පේනවා. ලොකු බේසනක දාගමු. ඔයාලට තියෙන්න ඕන ගෙදර සාමාන්‍ය සවර් එකක්. එතකොට ඒ සවර් එකෙන් මේ විදිහට වතුර ටික වැක්කරෙන්න අල්ලන්න උඩ ඉඳලා, ඊට පස්සේ අර අපි තලාගත්ත තල ටික මේ විදිහට පොතු ටික උඩට එනවා. ඒ උඩට එන ටික තමයි අපි මේ විදිහට මේ පෙරලා අයින් කරගන්නේ. මේක එක දිගටම අපි කරා 10-15 පාරක් වගේ වතුර දාලා මේ විදිහට පොතු ටික හැම පොත්තක්ම යනකම් මේ විදිහට අයින් කරගත්තා. ඉතින් ඔයාලත් මේ විදිහට තමයි මේ පොතු ටික අයින් කරගන්න ඕන. හරි පරිස්සමෙන් ඒක කරගන්න ඕන. ඇට ටික යන්නේ නැති වෙන්න. ඔන්න අර විදිහට අපි උඩ ඉඳලා සවර් එකෙන් 15 පාරක් සුද්ධ කරලා මේ විදිහට පොතු ටික අයරගත්තට පස්සේ මේ තියෙන්නේ ඒ සුද්ධ කරගත්ත තල ටික තමයි. හොඳට පොතු නැතුව අපි දැන් මේක සමහර විට වැලි එහෙම තිබුණොත් නිසා අපි මේක ගරලම ගන්නු. අන්න ඔයාලට පේනවා මේක වැලි ඉතුරු වෙලා තියෙනවා. අන්න ඔය විදිහට තමයි ගෙදර පාවිච්චිය සඳහා අපි තල සුද්ධ කරගත්තේ. මේ ක්‍රමය තමයි පිරිසුදුම ක්‍රමය. කළු තල සුදු තල හැම එකක්ම මේ විදිහට සුද්ධ කරගන්න ඕන. නැත්තම් තල ඇටේ පොත්ත තිත්ත රසක් එනවා. සාමාන්‍යයෙන් තල කැරල්ලක් කන වෙලාවක ඔයාලා කඩින් ගත්ත තල ඇටයක් හපනකොට තිත්ත රස එනවා නම් ඒ තල ඇට සුද්ධ කරලා අරගෙන නෙවෙයි, නිකන් ලේසියට හරි ක්‍රමය නම් මේ විදිහට තමයි තල ඇට සුද්ධ කරගෙන හදන්නේ. එතකොට කිසිම තිත්ත රසක් එන්නේ නැහැ. හොඳ කිරි රසකින් තල ඇට ටික එනවා. සාමාන්‍යයෙන් ගොඩක් කඩවල තියෙන්නේ තල ඇට සුද්ධ කරපු එක නෙවෙයි, නිකන් සුදු තල එක අරගෙන. මේකේ කළු තල සුදු තල කියලා වෙනම තියෙන වර්ග දෙකක් තියෙනවා. සුදු තල එක සුද්ධ කරන්නේ නැතුව තමයි ওই කඩවල කෑම හදන්න හදගන්නේ. ඉතින් ඒ විදිහට ගත්තාම තල ඇටේ තිත්ත රසක් එනවා. ඔන්න අපි දැන් මේ සුද්ධ කරගත්ත තල ටික මේ විදිහට තද ආවේ පෑය 4ක් වගේ හොඳට වේලුණා නම් හොඳටම ඇති. මේ තියෙන්නේ අපි සුද්ධ කරලා
පැය 4ක් වගේ හොඳට අවුවේ වේලා ගත්ත තල තමයි මේ තියාගෙන ඉන්නේ මේකෙන් අපි ඉදිරියේදී ඔයාලට රස කැවිල්ලක් හදන විදිය කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒක ඔයාලට කියලා දෙන්නම් අද අපි ඔයාලට කියලා දුන්නේ තල කොහොමද පොත් අයින් කරලා සුද්ධ කරගන්නේ කියලා එකතු වෙන්න ගැමි රස YouTube channel එකත් එක්ක මේ වගේ ගුණදායක රසවත් ලේසියෙන්ම කෑම හදන වීඩියෝ අරන් එන්නේ ගැමි රස YouTube channel එකෙන් ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක share කරන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා හමුවට එන්න ඔයාලා හැම දිනකටම සුබ දවසක් තෙරුවන් සරණයි